ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජනතාව අද ඉන්නේ සැනසීමෙන් ජනපති කියයි හදවත අන්ධ පාලකීන්ට වඩා දෙයස් අන්ධ මිනිසුන් ඉතා අගනා බවත් ප්‍රශ්නය වලිගෙන් අල්ලාගෙන පාලකීන් වාසනා මුට්ටි බිඳින බවත් අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත ජනතාව අදමන විට කිසියම් සැහැල්ලුවකින් ජීවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා අසීරු සමයේ සිදු කළ කැපවීම වලට ජනතාවට ස්තුතිය පළ කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මෝදෙරු රන්දි උයන මහල් නිවාස ලබා දීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 2010 වසරේ කජීමාවත්තේ ගිනිබත්තු නිවාස වෙනුවෙන් රන්දි උයන නිවාස සංකීර්ණයේ ඉදිකළ නිවාස 294ක් ජනතා අයිතියට පවරා දීම මෙහිදී සිදු කෙරුණා. අද අපි සියලු දෙනාම ටිකක් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරා. අවුරුදු දෙකට තුනකට ඉස්සෙල්ලා ඒක සිදු වුණේ නැහැ. වැඩිම දුක් විඳ ඔබ සියලු දෙනාම. රටේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම් ලබන ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව. ඒක ඉවසගෙන හිටියි. ඒක දරාගෙන හිටියි. ඒකට මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේක බාරගත්තදී මම දැනගත්තා ඉස්සෙල්ලා අමාරු පියවර ගන්න තිබුණා කියලා. සමහර වියදම් ආණ්ඩුවේ මම සීමා කරා. වැඩි කරන්නට සිදු වුණා. ඒ බර දරාගත්ත ඔබ සියලු දෙනා. විශ්වාසයක් තිබුණේ නිසා. මං ඒ විශ්වාසය තිබුණේ ගැනත් ඔබට ස්තුතිවන්ත වෙනවා. මිනිසුන්ට සැනසීමක් විශ්වාසයක් මේ රට තුළ ඇති වෙලා තියෙනවා. අභියෝගයක් බාර ගන්නවා කියන්නේ අන්න ඒකයි. ඒ නිසා විවාදයක් තියෙනවා මම ආරාධනා කරනවා ඉස්සල්ලාම විවාදයක් තියෙන ඇයි බාර ගත්තේ නැත්තේ කියලා. අන්න එතනට විවාදයක් තියලා කතා කරන්න පුළුවන් නම් මිනිසුන්ට තේරෙයි කවුද වැඩ කරලා මේ රට තුළ මේක පෙන්නලා තියෙන්නේ කියන එක. 2015 අපිත් එක්කෙනෙක් රැල්ලට ගියනලා අපි කා ගත්තා. රැල්ලට ගිහිල්ලා එන නායකයෝ ඔක්කොම අන්තිමට අපි අමාරුවට දැම්. 2019ත් එහෙමයි. එනිසා රැල්ලට ගියොත් 20-24 ඇතු වෙන්නේ ඔය රැල්ලෙන්ම පරිප්පුවක් කන්න යන එක තමයි. මේ විපක්ෂයේ පක්ෂ දෙකක් තියෙනවා. එක පක්ෂයක් තමයි නිවන් සුව ලැබේවයි කියන පක්ෂය. අනෙත් එක තමයි UMP ඩුප්ලිකේට් පක්ෂය. නිවන් සුව ලැබේවයි කියන පක්ෂය ඔබතුමාලා දන්නවා මේ දවස්වල හැමතැනම කතා කර කර ණයක් නැති හොරක් නැති ඕව කතා කර කර යනවා. හැමදේම ජීවිතයේ ඉඳන් ණයෙන් ගත්ත අය අද ණයක් නැති රටක් හදන්න කියනවා. කොහොමද මම මේව කරන්නේ? අපේ සිරිකොත ගන්නවා කියලා දඟලපු අය අද පීලි පැනලා තියෙනවා. ජනාධිපති කිව්වොත් මම මේකට එක්සයිස් පොත් 10ක් දෙනවයි කියලා ඒකට බින්දුවක් එකතු කරලා කියන ඔන්නෝක. සල්ලි කොහෙන්ද කියලා දෙයියෝ දන්නේ. මෙන්න මේ වගේ වෙලා තමයි රට බංකොලොත් භාවයට ප්‍රකාශ වෙලා තියෙන්නේ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 485 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය වෙන් කරන්නට හිතුවේ ආබාධිත පුරවැසියන් සඳහායි. ඒකට හේතුව මේ ආබාධ සහිත අයට ගරු කිරීමක් ලෙස ආණ්ඩුව මේ ඊයේ අර අවුරුදු ක්‍රීඩා දෙකක නම වෙනස් කළානේ නේද? ඔය අපි දන්න කාලයක ඉඳලා පැවතුණු කණාමුට්ටිය බිඳීම, වාසනාමුට්ටිය බිඳීම ලෙසත් අන්ධයාට කිරි කැවීම, සගයාට කිරි කැවීම කියලත් වෙනස් කළානේ නේද? දැන් මෙච්චර කාල තිබුණේ කණාමුට්ටිය බිඳීම, අන්ධයාට කිරි කැවීම, ඒක සමාජයෙන් ඒ නම් සුදුසු නැහැ කියන එක සම්මතයක් අපේ අමාත්‍යංශයෙන් පිළි අරගෙන තිනවා. දුෂ්‍යාබාධිත කියන එක තමයි අපි හඳුන්වන්නේ. ඒක නිසා කණාමුට්ටිය බිඳීම වෙනුවෙන් වාසනාමුට්ටිය බිඳීම කියන වාසනාව තමයි මුට්ටිය බිඳහම ලැබෙන්නේ. අවුරුදු උත්සවවලට සංවිධානය කරන පිරිසට අපි දැනුම් දීලා තිනවා. වාසනාමුට්ටිය බිඳීම නිසා අන්ධයාට කිරි කැවීම වෙනුවට සගයාට කිරි කැවීම කියන විදිහට සංකල්පෙම වෙනසක් ඇති කරන්නේ. මේ වචන දෙක භාවිතයෙන් දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට අපහාසයක් වන බව තමයි ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය තීන්දුව කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ජාතිය ප්‍රකාශයක් කළේ. හොඳේ දෘෂ්‍යාබාධිත අය පමණක් නෙවෙයි. උපතින්ම හෝ වෙනත් හේතුවක් මත කතා කරගන්න බැරි ඒ කියන්නේ ගොළු අය ඉන්නවා. උපතින්ම විකලාංග අය ඉන්නවා. ආබාධිත පුද්ගලයන් යන අර්ථය විග්‍රහ කිරීමේදී පිළිගත් නිර්වචනයක් ලෙස සැලකෙන්නේ ඔය එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කර ගැනීමට අපහසු යම් කායික හෝ මානසික තත්ත්වයක් ඇති පුද්ගලයන් ලෙසයි. හොඳේ එහෙම අය තමයි ආබාධ සහිත පුද්ගලයන් ලෙස හඳුන්වන්නේ. දැන් අපේ රටේ විවිධ ආබාධ වලින් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 118ක් විතර වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. හොඳේ අපේ රටේ දෘශ්‍යාබාධිත ජනගහනය
ලක්ෂ 5ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් දෘශ්‍යාබාධිත අයෙකුට සුදු සැරයටියක් අත්‍යවශ්‍යයි. ඔය රුපියල් 1500 ඉඳලා රුපියල් 4500ක් අතර මිල පරාසයක තමයි සුදු සැරයටි පවතින්නේ. හොඳේ. දැන් මේ සුදු සැරයටියක්වත් නොමිලේ දෙන ක්‍රමයක් මේ රටේ නැහෙනි. ඒ විතරක් නෙමෙයි දෘශ්‍යාබාධිත අයට සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔය බ්‍රේල් උපකරණ අත්‍යවශ්‍යයි. ඒ අයට බ්‍රේල් රයිටරේ ඉතාම වැදගත්. අද ලංකාවට ගෙන්වන බ්‍රේල් රයිටරයක් රුපියල් ලක්ෂ 3 පැනලා ඉවරයි. හොඳේ ලක්ෂ 3 පැනලා ඉවරයි. ඒ වගේමයි දෘශ්‍යාබාධිත අයට ඔය වොයිස් රෙකෝඩර් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ හඬ පටිගත කරන උපකරණ. වොයිස් රෙකෝඩර් එකක් රුපියල් 40,000ක් විතර වෙනවා. ඒ අයටම විශේෂිත කඩදාසි තියෙනවා. ඒවත් අස්ප ගණන්. හොඳේ අපේ රටේ මේ දෘශ්‍යාබාධිත ඔය ලක්ෂ 5න් වැඩි පිරිසක් මතක තියාගන්න අඩු ආදායම් ලාභී පවුල්වල අය අඩු ආදායම් ලාභී. හොඳේ යමක් කමක් ඇති පවුලක දෘශ්‍යාබාධිත දරුවෙකුට හෝ වැඩිහිටි අයෙකුට නම් අතට පයට උදව්වට නේද යන්ටෙන්ට වාහනයක් එහෙම අරන් දෙන එක සුළු වැඩක්. ඒත් ඔය අඩු ආදායම් ලාභී පවුල්වල දෘශ්‍යාබාධිත අයගේ ජීවිතයේ අන්තිම දුක්ඛිතයි. හොඳේ අපේ රටේ ආබාධ සහිත ජනගහනය ලක්ෂ 17ක් 18ක් විතර වෙනවා කියලා තමයි ගණන් හදලා තියෙන්නේ. හොඳේ හරියටම નિවැරදිව නිශ්චිත ගණන් හිලව් නැහැ. මේ අයගෙන් 76,000කට විතර හොඳේ 76,000කට විතර තමයි ඔය ආණ්ඩුව රුපියල් 5000ක දීමනාව දෙන්නේ. හොඳේ ඒකත් බැංකුවට වැටෙන්නේ නැති අය ඉන්නවා. ඒ මුදල ගන්නට ත්‍රිවිල් එකක් අරන් යන්න ඕනේ. රුපියල් 5000කින් දෘශ්‍යාබාධිත අයෙක් මාසයක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ආබාධ සහිත අයෙක් මාසයක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක වෙනම කතාවක්. හොඳේ ඒක පැත්තක තියමුකෝ. දැන් මේ දෘශ්‍යාබාධිත අයගේ අතේ සුදු සැරෑටියක්වත් තිබුණත් මහමග පදික වේදිකාවේ තමන්ටම කියලා කොටසක් වෙන් කරලා නැති රටක් නෙමේක නේද? වෙන් කරලා නැති රටක්. ලෝකේ බොහෝ රටවල් දෘශ්‍යාබාධිත අයට ආබාධ සහිත අයට සලකන්නේ මහත් ඉහලින්. හොඳේ අපේ පදික වේදිකාවක ඇස් හොඳට පේන කෙනෙකුටවත් පයින් යන්න පුළුවන්ද නේද? එක්කෝ තඩි වලක් නේද? එහෙම නැත්නම් බැසිල් ගල් ගිලා බහැලා නේද? ඕකනේ තත්ත්වය. මේ සියල්ලම පැත්තක තියමු. වීල් චෙයාර් එකක් එහෙමත් නැත්නම් රෝද පුටුවක් කෙලින්ම නැග්ග ගන්න පුළුවන් මගී බස්රතයක් තියනෝද කියලා පුළුවන් නම් අපිට කියන්න ඈ. ඒ විතරක් නෙමෙයි ආබාධ සහිත අයෙකුට තම අවශ්‍යතාවක් සඳහා බැංකුවකට හෝ රජ ආයතනයකට රෝද පුටුවකින් කෙලින්ම යන්න පුළුවන් ක්‍රමයක් තියනෝද කියලා කියන්න ලෝකේ බොහෝ රටවල් ඒ තැන් හදලා තියෙන්නේ. හොඳේ මේ සියල්ලට වඩා හරි වැදගත් කතාවක් කියන්නම්. ඔය පසුගිය මාසයක මේ ජපානයේ ඉන්න අපේ මිත්‍ර කපිලසාන් ලංකාවට ආවා. ඔහුත් එක්ක මේ ලංකාවට ආවා ඒ රටේ ඉන්න ඔහුගේ අතිජාත මිත්‍රෙක් ජපන් ජාතික මිත්‍රෙක්. හොඳේ ඒ මිත්‍රයා හොඳට හිටපු කාලේ ලංකාවට කිහිප වතාවක් ආව ගිය ආදරය කරන අයෙක්. නමුත් අද ඔහු පැරලයිස්, ඒ කියන්නේ අංශභාග රෝගයට ගොදුරු වෙලා. හොඳේ දැන් ඔහුට අවශ්‍ය වුණා ලංකාවේ සංචාරය කරන්න. කපිලසාන්ට අවශ්‍ය වුණා රෝද පුටුව කෙලින්ම මේ වෑන් රථයකට ඇතුල් කරලා ඒ වෑන් රථෙන් රට පුරා ඇවිදින්න. හොඳේ කොම්පැනි කීපයකට කතා කළා. මුළු ලංකාවටම තියෙන්නේ රෝද පුටුව ඇතුල් කරගෙන යන්න පුළුවන් වෑන් රථ 3ක් හෝ 4ක් විතරයි. හරිය. අපි එක් වෑන් රථයක් වෙන් කරගත්තේ මහත් පරිශ්‍රමයක් දරලා. දැන් ඒ වෑන් රථයත් නියම තත්ත්වයෙන් නිර්මාණය කළ එකක් නෙමෙයි. එවැනි වෑන් රථ ලංකාවට ගෙන්වීමේදී විශාල ටැක්ස් එකක් ගෙවන්න සිද්ධ වෙනවලු. හොඳේ. ඒ නිසා මේ වෑන් රථය සාමාන්‍යයෙන් වෑන් රථයක් ලංකාවට ගෙනල්ලා ආන් අර විදිහට මොඩිෆයි කරලා එහෙම නැත්නම් වෙනස් කරලා හදලා. හොඳේ. ඉතින් ඒකට රෝද පුටුව නග්ග ගන්නවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. දෙතුන් දිනක් වැඩේට ඕනේ. සංචාරක කර්මාන්තේ නගා සිටුවන්ට නේද හෙන කයිවහරු ගන්න රටක් නේද මේක? එහෙම නේද? සෑම විටම මේ රට ප්‍රශ්නය අල්ලගන්නෙම වලිගෙන්. හොඳේ. වලිගෙන් ප්‍රශ්නය අල්ලගන්න ජාතියක්. හරිය. කනාමුට්ටිය වාසනාමුට්ටිය කිරීම, අන්ධයාට කිරි කැවීම, සගයට කිරි කැවීම නේද? එහෙම වෙනස් කරපේගෙන අපි සතුට පළ කරනවා. පුළුවන් නම් සුදු සැරෑටියක්වත් නොමිලේ දෙන්න බලන්න. හොඳේ. හරිද? ටැක්ස් නැතුව රෝද පුටුවක් ගේන්න පුළුවන්. ඒ රෝද පුටුව ඕනම බස් රථයකට ඇතුල් කරගෙන යන්න පුළුවන් රටක් හදපු දවසට ආන් එදාට අපිට ටෙලිවැකේට කියන්න. හොඳේ. ඔව්, එදාට නම් ඔය දෘශ්‍යාබාධිත විතරක් නෙමේ මොන ආබාධයක් සහිත මිනිස්සෙකුට වුණත් නම්බුකාර රටක් ඉතුරු වේවි කියලා අපිට හිත හදාගන්න පුළුවන්. හොඳේ. හොඳටම
මතක තියාගන්න මේ ටියුනීසියානුවන් අතර හරි අපූරු කියමනක් තියෙනවා. ඒ කියමන තමයි හදවතින් කන මිනිහා. ඒ කියන්නේ හදවත අන්ධ මිනිහට වඩා ඇහැ කන මිනිස්සයා හොඳයි කියලා. ඔව්. උපතින්ම ඇස් පේන්නේ නැති මිනිස්සයා හුඟක් හොඳයි කියලා හදවත කන. ඒ කියන්නේ හදවත අන්ධ මිනිස්සුන්ට වඩා අපිට ඉන්නෙම හදවත අන්ධ පාලකීන් කියලා අද ටෙලිවැකි ඔබට මතක් කරනවා. ඔව්. හදවත අන්ධ පාලකීන්. හදවත අන්ධ පාලකීන්. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.